දහසකට අධික වෛද්‍යවරු හමු වීමට නවලෝක රෝහල අමතන 0.1177 අපි පාවිච්චි කරන මේ සිලින්ඩරයක ද්‍රව ගෑස් සංයුතිය සැකසෙන්නේ ප්‍රොපේන් සහ බියුටේන් සම්මිශ්‍රණයෙන් මේන් ප්‍රොපේන් ප්‍රතිශතය වැඩගත් වෙන්නේ බියුටේන් සහිත ද්‍රව ගෑස් වායු බවට පත් කරලා පීඩනයකින් උදුන දක්වා රැගෙන යාම සඳහායි සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රොපේන් 30ක් හෝ 40ක් සහ බියුටේන් 60ක් හෝ 70ක් වගේ සංයුතියකින් තමයි සිලින්ඩරය තුල පවතින්නේ එවන් තත්වයකදී ගෑස් සිලින්ඩරය තුල පීඩනය දැක්වෙන්නේ බාර් 5ක් හෝ 6ක් විදිහට හැබැයි සිලින්ඩරයක ප්‍රොපේන් ප්‍රතිශතය 45 50 මට්ටමට ගෙනාවොත් එහි පීඩනය බාර් 6ක් නැත්නම් 8ක් දක්වා වැඩි වෙනවා ඒ වගේම ප්‍රොපේන් 100ක් සිලින්ඩරය තුල තිබුණොත් එහි ඇතුළත පීඩනය බාර් 12ක් නැත්නම් 14ක් දක්වා ඉහළ නගින බව ඔබට මේන් පැහැදිලි වෙනවා ඇති ද්‍රවාසන්න රටවල ශීත ඍතුවලදී මේ ප්‍රොපේන් ප්‍රතිශතය ඉහළ නැංවීම සිද්ධ වෙන්නේ ඒ පරිසරික උෂ්ණත්වය හා තත්වයන් සැලකිල්ලට ගනිමින් කොහොම වුණත් ගෑස් සිලින්ඩර නිපදවා තියෙන්නේ බාර් 30ක උනත් පීඩනයක් දරා ගැනීමට හැකිවන අයුරින් ඒ කියන්නේ කුමන සංයුතියක් යටතේ වුණත් මෙරට ගෑස් සිලින්ඩර පුපුර යාමක් සිදු වෙන්නේ නැහැ ලංකාවට ගෑස් සිලින්ඩරයක් ගෙන එනකොට සහ උපාංග ගෙන එනකොට කාටද මෙහි වගකීම තියෙන්නේ ඒ කියන්නේ ගෑස් සිලින්ඩරේ නිසි ප්‍රමිතියට තියනවද කියලා බලන්න උපාංග නිසි ප්‍රමිතියට තියනවද කියලා බලන්න ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ගැසට් නියෝගයක් මගින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරලා තියෙනවා එම්ටි ගෑස් සිලින්ඩර්ස් පිරවීම සඳහා භාවිතා කරන සිලින්ඩරයක් ගේනවා නම් ඒක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් පරීක්ෂා කරලා සහතිකයක් නැත්නම් අනුමැතියක් දෙන්න ඕනේ කියලා. ඉතින් ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් සහතිකයක් තියෙනවා. නමුත් අනිත් උපාංග සම්බන්ධයෙන් එහෙම දැනට නියාමනයක් සිදු වෙලා නැහැ. පහුගෙටිගේ කියපු අනතුරු වලින් කොහෙදිවත් අපිට වාර්තා වෙලා නැහැ සිලින්ඩරය පිපරුවා කියලා. හැමතැනම වෙලා තියෙන්නේ ගෑස් කාන්දු වීමක් මාර්ගයෙන් යම් යම් ගිනි ගැනීම් තමයි වෙලා තියෙන්නේ. හොඳටම පැහැදිලි වෙනතට ගෑස් සිලින්ඩරේ බලනවා ගෑස් එක බැලෙන්නේ නැහැ. ඒ වගේම තමයි අදාළ උපාංග रेग्युलेट संबंध पारिभोगिक अधिकारी बलयाक्तियन मे प्रमितीन्कारिंतमाएस लाछने අනිවාර්ය කිරීම. ඊට අමතරව රටට පැමිණෙද්දී අපි හිතමු ගෑස් හරි ඒ අවශ්‍ය උපකරණ රටට පැමිණෙද්දී ඉම්පෝර්ට් ඉන්ස්පෙක්ෂන් එක. ඒ කියන්නේ ආනයන පරීක්ෂාවක් කිරීම සඳහා ආනයන පාලකවරයාට පුළුවන් ඒ සම්බන්ධ අවශ්‍ය ගැසට් නිකුත් කරන්න. කොයි ආකාරයෙන් හරි අපිට බලය පැවරෙනවන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. පසුගිය දින කිහිපය පුරාම රට පුරා ගෑස් සිලින්ඩර් පිපිරීම් සිදු නොවුනත් රෙගියුලේටර් ගෑස් බට සහ උදුන් පිපිරීමට ලක් වුණා. ඒ අනුව අධික පීඩනයක් ඇති කරන ප්‍රොපේන් සංයුතිය ඉහළ දැමීම රෙගියුලේටර් ගෑස් බට සහ උදුන් පිපිරීම් වලට හේතු විය හැකිද යන්න අප විශේෂඥයන්ගෙන් ප්‍රශ්න කළා. රෙගියුලේටරේට වෑල් එකට බටේට අපි කියෝවාගේ ශ්‍රී ලංකා ප්‍රමිතියෙන් තියෙනවා. මේ වෙලාවේ ගත්තොත් අපිට ඒව අනිවාර්ය කරලා නැති නිසා ඒවා නියාමනයක් නොවන නිසා අපිට දෙන්න පුළුවන් උපදෙස තමයි මේ බටේ ගත්තොත් එම ක්ලාස් 2 लो प्रेशर एल पी जी के लिए वगेम मे निवरदी प्रमित बटेकना सदान कल चेन द हॉस आफ्टर टू इयर्स ऑफ यूज के दिखे दी बटे मार करना सदान वेला मेक रब बटेकोने रेग्युलेटर अतम मे लंका पावचन रेग्युलेटर मे मंगेना रेग्युलेटर मेक सेफ्टी रेग्युलेटर आखिरतीनो इफ्वी के इमर्जेंसी फ्लो वेल के अदास्करा लिपे गिनील नति अवस्थावक लिप पत्व नति अवस्थावक मिथन गैस निकरूने लीक उम मे रेग्युलेटर अतुंग आटो ऑफ करना रेग्युलेटर मेकृद සරයක් මාරු කරන්න ඕනේ. හයි ප්‍රෙෂර් කියන්නේ එතකොට normal මේ වගේ රෙගුලේටර වඩා වැඩි පීඩනයකින් ගෑස් එක එලියට එනවා. එතකොට ඒ එන ගෑස් එක දරා ගන්න තරම් බටේ ශක්තිමත් නැත්තම්, රෙගුලේටරේ ශක්තිමත් නැත්තම්, ඒ ගෑස් ප්‍රමාණය ගන්න තරම් ලිප සූදානම් නැත්තම් ඔය අතරමඟදී ප්‍රශ්නයක් එනවා. නැත්නම් රෙගුලේටරේ පැලිලා කැඩිලා විසි වෙලා යන්න පුළුවන්. බටේ එමනම් බටේ පුපුරලා යන්න පුළුවන්. ඒ කියන්නේ ලිප සූදානම් නැත්තම් ලිප ළඟ පිපිරීමක්. එතකොට මෙච්චර කල් ප්‍රශ්නයක් උනේ නැහැ. බියුටේන් 70යි ප්‍රොපේන් 30යි ආපු හින්දා ප්‍රශ්නයක් නැති වුණා. නමුත් ප්‍රොපේන් හදිසියක් 50යි බියුටේන් 50යි මෙතන පීඩනේ වැඩි වෙලා සමහරට බියුටේන් රෙගුලේටරේ නම් දාගෙන තිබ්බේ මේක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්ද? සමහර විට ඒ වගේ අවස්ථාවක් එන්න පුළුවන්.
ගෑස් සංයුතිය බරපතල වෙනසකට ලක්ව ඇද්දයන්න අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදීද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විශේෂඥයින්ගේ අවධානයට යොමු කළා. එතකොට ලෝක වෙළඳ පොලේ සමහර කාලවල ප්‍රොපේන් මිල වැඩි වෙනවා සමහර කාලවල අඩු වෙනවා නේද මොන මොන කාලවලද? ඒක ඇත්තටම තීරණය වෙන්නේ විශේෂයෙන් අපි යුරෝපීය රටවල් ගත්තොත් එහේ සීත කාල වෙනකොට එහෙට 80%ක් හෝ 100%ක් පාවිච්චි වෙන්නේ ප්‍රොපේන් වායුව. ඒ කාලේ මෙහෙට ගත්තොත් එම ප්‍රොපේන් වලට වඩා බියුටේන් පැත්තට තමයි මෙහි වැඩිපුර මෙයා වෙන්නේ. දැන් හදිස්සියක වෙන්න බැරිද ඔය වැරදිලා හරි වෙන කොහරි මේ යුරෝපයට යන නැවක් තියෙනවා මේ ප්‍රොපේන් අරගෙන. අපිට දැන් හදිස්සි සල්ලිත් නැහැ එල්සියක් ඕපන් කරන්න. කවුරු හරි මේක හරවලා ඇවිල්ලා අපිට ගහන්න කියලා කිව්වොත් අපේ කට්ටිය දාලා බෙදුවොත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔය ප්‍රතිශත වෙනස් වුණොත්. එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එකම දේ එහෙම ආවොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා ගෑස් සමාගම් දෙකම බොහොම අමාරුයි මේ දවස්වල. මේ අතර අද නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසන්නේ LP ගෑස් පිරවීමට භාවිත කරන සිලින්ඩර සඳහා තම ආයතනය ශ්‍රී ලංකා ප්‍රමිති ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ සඳහා භාවිත කරන රෙගියුලේටර වැල්ව් සහ නම්‍යශීලී රබර් හෝස් වැනි සියලුම උපාංග සඳහාද ප්‍රමිතීන් සකස් කර ඇති බවයි. පාරිභෝගික කටයුතු අධිකාරිය අංක 1742 ඇලිරක් 27 දරන ගැසට් නිවේදනය මගින් රෙගියුලේටර වැල්ව් සහ නම්‍යශීලී රබර් හෝස් සඳහාද ප්‍රමිතීන් වලට අනුකූල වීම අනිවාර්ය කර ඇති බව එහි සඳහන්. එබැවින් එම අයිතම්වල අනුකූලතාව නිරීක්ෂණය කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වගකීමක් බවත් එම ගැසට් පත්‍රයෙන් එකී අධිකාරිය විසින් එම අයිතම නියාමනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය හෝ වගකීම පවරා නොමැති බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා. එසේම කිසිදු ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට තම ආයතනයට නියාමන බලයක් නොමැති අතර ඒ අදාළ නියාමන අධිකාරිය මගින් සිදු කළ යුතු බවත් LP ගෑස් රහිත සිලින්ඩර ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව තම ආයතනයට බලය පවරා ඇති බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන නිවේදනයේ සඳහන්. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ නියෝජිතින් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මතුවැති තත්ත්වය පිළිබඳ තම ස්ථාවරය ප්‍රකාශ කළා. එහිදී ඔවුන් කියා සිටියේ මේ වන විට වෙළඳපොළේ පවතින සිලින්ඩරවල ගෑස් සංයුතියේ වෙනසක් කර නොමැති බවයි. පසුගිය අප්‍රේල් මාසයේදී 18 ලීටර් සිලින්ඩරයක් හඳුන්වා දුන්නා. ඒ අවස්ථාවේදී ඒක හඳුන්වා දෙන අවස්ථාවේදී සංයුතියේ වෙනසක් කරමින් පාරිභෝගිකින්ට ඒක නිකුත් කරා. අපේ නව සභාපතිතුමා ජූලි 26 වෙනි දින රාජකාරිය භාරගන්නෙන් අනතුරුව ජූලි 28 වෙනිදායින් පස්සේ එම මේ 18 ලීටර් සිලින්ඩර් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අප ආයතනය විසින් නවතා දැම්මුවා. අප්‍රේල් මාසයේ ඒක වෙළඳපොළට නිකුත් කරනකොට 50ට 50 සංයුතියෙන් නිකුත් කරා පළවෙනි බැජ් එක. 18 ලීටර් එක දානකොට ඇයි ඔබතුමන්ලා ඒ ගැන යම් මතයක් ඉදිරිපත් කළා ඒක ජනතාවට සුදුසු නෑ කියලා දෙයක් කරේ නැත්තේ ඒක? නෑ ඒක ඒක සාමූහිකව ගන්න තීරණයක්. ඒ කියන්නේ ප්‍රධානියව රත්තක් කරන්න කිව්වොත් ඔබතුමන්ලා දෙකක් අතර නෑ නෑ සාමූහිකව ගන්නා වූ තීරණයක්. බොරුවක් කරලා නෑ අපි නිෂ්පාදනයක් නිකුත් කරා. ඒක රජයේ ඉල්ලීම පරිදි සහ කැබිනට් ඉල්ලීම පරිදි අපි නිෂ්පාදනයේ නව නිෂ්පාදනය ඉවත් කරා. ඔබේ ලෝඩින් පෝට් එකේදී සහ මෙහිදී අන්ලෝඩින් පෝට් එකේ කියන දෙකේදීම ජියෝකෙම් රිපෝට් එකක් අපිට ලැබෙනවා. බියුටේන් සියයට බියුටේන් සහ ප්‍රොපේන් කියන සංයුතියේ 40-60 අතර දෝලනයක් සිද්ධ වෙනවා. කණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කර පරීක්ෂණයේදී ඒකේ තියෙන්නේ 50ට 50 කියලානේ. ඒක ඔබතුමන්ලා පිළිගන්නවද? කෙසේ වෙතත් අපි ජාත්‍යන්තර පිළිගත්ත ජියෝකෙම් සමාගමේ තමයි අපිට දැනට ලැබෙන්නේ සියලුම ටෙස්ට් රිපෝර්ට්ස්. ඉතින් CPC එකෙන් ලැබෙන රිපෝට් එක සම්බන්ධයෙන් අපේ තියෙනවා යම්කිසි ප්‍රශ්නයක් අපි ස්වාධීන ස්ථානයකට දීලා මෙම රිපෝර්ට්ස් දෙක සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරගන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රතිනිධි මණ්ඩලයේ නිර්දේශ කරනවා නම් ඔබතුමාලා කොහොමද කියන්නේ මේ පරීක්ෂණාගාරය අපිට පිළිගන්න බැහැ කියලා? අපිට තියෙන්නේ එහෙමනම් අපිට ජියෝකෙම් කියන ආයතනයෙන් ජාත්‍යන්තර ආයතනයෙන් ලැබෙන රිපෝර්ට් එක සහ CPC ආයතනය මගින් කරපු ලැබ් එකේ කරපු රිපෝර්ට්ස් දෙක අතර වෙනසක් තියෙනවා. ඉතින් ඒ වෙනස සම්බන්ධයෙන් අපිට තුන්වෙනි පාර්ශ්වයේ අදහස් ගන්න සිද්ධ වෙනවා. යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා ඒ සිලින්ඩරේ ගලවලා කැප් එක ගහලා එළියෙන් තියලා 13.11 අංකය අමතන්න කියලා අපි ඉතාම පැහැදිලිව කියන අපි ඩිජිටල් මීඩියා වල මේ ලයික්ස් වැඩි කරගන්න විශේෂ
वीडियो क्लिप्स हदला दाला निस्स जनता व බය කිරීමක් නොමග යවීමක් මම දකිනවා අවුරුදු 10 15 පාවිච්චි කරපු ගෑස් ලීප් ගෑස් බටර් රෙගියුලේටර්ස් තිබ්බා හැබැයි පිපුරුමක් සිද්ධු වුනේ නැහැ අපේ රටේ දේශගුණික තත්ත්වයක් එක්ක හරියන්නේ බියුටේන් ප්‍රොපේන් 30 70යි එහෙමනේ තියෙන්නේ දැන් ඔබතුමන්ල මේක 50ට 50 දාපු නිසා නේද මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ නෑ ඒක ඒක සම්පූර්ණේ වැරදි මම ඔබතුමාලට ඒක නිවැරදි කරන්නම් ඉදිරියේදී හැබැයි මෙච්චර කාලයක් ඒව එහෙම පුපුරලා ගියේ නැහැනේ ඔබතුමන්ල මේ සංයුතිය වෙනස් කිරීමත් එක්කනේ වෙන්නේ මේවා සියලු දේවල් ගෑස් පරිභෝජනයේ සිදුවන අනතුරු හැටියට තමයි අපි දකින්නේ සිලින්ඩරයට දාන මේ සංයුතියේ හින්දා ඇතිවන පීඩණයෙන් සිලින්ඩරේ පිටත තියෙන දේවල් පුපුරා යන්නේ එතකොට දැන් මේ සංයුතිය දාන්නේ ඔබතුමන්ලානේ තාමත් එතන ඉන්නේ ඒක ගැන අපි කනගාටු වෙනවා සංයුතිය පුපුරලා තියෙන්නේ කොහෙද කියලා කියන්න ඔබතුමා දැන් බට මේ පුපුරන්නේ මොනවාද එහෙනම් ඒ ඔබතුමාලට පෙන්වන්න පුළුවන් ඊයේ පෙරේදා සිදුවිච්ච සිද්ධීම් ඒ බට කිසිම ප්‍රමිතියකට නැති රෝස පාට බට වගේක් ඒම නිසා සංයුතිය වෙනසක් නිසා නෙමෙයි මේ ගෑස් සිලින්ඩරේ අපි දැක්ක සිදුවීම් ඒ කියන්නේ ලීක් එකක් සම්බන්ධයෙන් ඇතිවුණු ගිනි ගැනීමක් නිසා තමයි සිදුවුනේ गैस आश्रित पिपिडीम संबंधेन उद्गत वु तत्व्यात समग दिवैने प्रदेश दुलहकिन लबागत गैस सांपल दुलहक संबंधेन मोरटुव विश्वविद्यालय सिदुकल परीक्षण वार्ताव පරිභෝගික කටයුතු අධිකාරිය වෙත අද ලබා දීමට නියමිතව තිබුණා. එම සාම්පල 12ට අදාළව ඒ වායේ ගෑස් සංයුතිය පිළිබඳ සිය මතයද ඇතුළත් වන පරිදි මෙම වාර්තාව ඉදිරිපත් කරන බව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා සඳහන් කළා. මේ අතර ගෘහස්ත ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වුණා. ඒ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොටි විශ්වවිද්‍යාලයෙන් දැනට ඒ පිළිබඳව දැනුම තියෙන ඒ ආචාර්යතුමා රිපෝට් එකක් දීලා තිනවා මේ පීඩණය නිසා තමයි 50 ගත්තු වින්දා උපාධිවල සහ රෙගුලේටර් ප්‍රශ්නේ ඉඳලා තමයි මේක වෙන්නේ නැති කිනි මේක තමයි දැනට ඔබතුමාලගේ ඒ කතා වලින් අපිට තේරුම් දෙයි එතකොට දැන් අපි තීන්දුව ගන්න ඕනේ ඉක්මනින්ම ගන්න ඕනේ කාරණානේ අපි සාකච්ඡා කරන්න ඕනේ මේ 50ට 50 මේ නිකුත් කරපු එක කොච්චර අර විපක්ෂ නායකතුමා වගේ කොච්චර වැරදි පොලේ තියෙනවද ඒවා පාවිච්චි කරන්න දෙනවද අපව ගන්නවද පහුගිය මාස 3ට පමණක් නැව 27ක් ඇවිල්ලා තියෙනවා හරි එක නැවක තියෙන සාමාන්‍ය පොල් 3000ක් විතර මේ සියලුම නැව් විදේශයන්ගින් ලංකාවට එවන්න ප්‍රථමව එක්ස්පෝර්ට් කරන ප්‍රොසෙස් එකේදී ලංකාවේ ඩිස්චාර්ජ් කරන්න කලිනුත් අවස්ථා දෙකකදී අපි ඉන්ටර්නැෂනල් ලැබොරටරි දෙකකින් අරගන්න රිපෝර්ට්ස් අනුව තමයි ඒ පේමන්ට්ස් කරන්නේ එතකොට මේ අපි ඉන්වෝල්ව मे क्षेत्रे संबंध राजे पौदलिकांशे विश्वविद्यालय वाल आचार्य महाचार्य वो विविध कर्ण दिन सिद्ध कल ये अणु निगमने कले कुमन संयुक्त गैस टैंकी वाल तिबुना टैंकी वसें पिबिरीमा सिद्धवेन्नी देवणु मे एहा संबंधित भाविताक अनिकूत उपांग उपकरण यनादि अतिवन विविध प्रश्न समहार भावितेन ක්‍රියාවන් නිසා gini ganim pipirim සිද්ධ වෙන්න පුළුවන් ඒ පිළිබඳ විද්‍යාත්මක පදනමක් යටතේ සොයා බැලීමේ හැකියාවක් දේශපාලනඥයන්ට වඩා වැඩිපුර තිබෙන්නේ ඒ මේ රටේ ඉන්න විද්වතුන්ට හෙට දිනේ පටන් රටට ගෙනෙන ලබන ආනයනය කරන ලබන සියලුම ගෑස් බෑමට පෙර ඒ නැව්වලටම ගිහිලා රාජ්‍ය ආයතනත් ඒ සමාගමුත් ගිහිලා පරීක්ෂා කරලා බලලා ගුණාත්මක වශයෙන් ඒ තහවුරුවීමෙන් අනතුරුව තමයි විශේෂයෙන්ම ඒ ගෑස් රටට ඇතුළු කරගන්න අනිවාර්යම කටයුතු කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මෙහිදී විශේෂඥයන් සහ ඒ සියලුම උගතුන් බුද්ධිමතුන් සියලුම දෙනා සඳහන් කළේ ගෑස්වල සංවිතිය කුමන ආකාරයෙන් වෙනස් වුවත් ගෑස් සිලින්ඩරේ පිපිරීමට ලක්නවන බවත් හැබැයි ඒ ගෑස් සංවිතිය වෙනස් වීමට සාපේක්ෂව රෙගියුලේටරය ඇතුළු උපාංග එහි ශක්තිමත් භාවය වෙනස් විය යුතු බවත් දෙමනිසා ගෑස් සංවිතිය වෙනස් වෙලා රෙගියුලේටරය සහ ඒ අදාළ උපාංගවල ශක්තිය වෙනස් වුන් නැති වුනොත් තමයි විශේෂයෙන්ම මෙවැනි පිපුරායම් අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ. ඒ වගේම සමාගම් විසින් නිකුත් කරනු ලබන ගෑස් වල ගුණාත්මකභාවයේ විශේෂයෙන්ම මේ ගඳ සුවඳ පිළිබඳව ඇති වෙන රසායන ද්‍රව්‍ය පිළිබඳව අපි පරීක්ෂණයට ලක් කරලා හෙට පටන්ම ඒ පිළිබඳවත් තහවුරුවක් ලබාගෙන තමා වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන්නේ. දසනකාන්ති චූර්ණයේ සහිත ලිව ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි.